සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා වටිනා කාරණාවක් ගැන. අපි විසින් සිදු කරන නමුත් අපි හරියාකාරව අවබෝධයකින් තොරව සිදු කිරීම නිසා අපිට හරි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ කාරණාවක් ගැනයි මා විසින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි අපි සිදු කරනු ලබන මල් පූජා කිරීම. අපේ අතීත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි විසින් සිදු කරනු ලබන ඒ මල් පූජාව ගැන ඉතා දීර්ඝ සහ ගැඹුරින් ඒ භාවනාවක් ආකාරයෙන් සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම මල් පූජාව සිදු කිරීමේදී අපි අපේ සිත සකස් කරගත යුත්තේ කොහොමද? විවෘද්ධ ආකාරයෙන් ඒ භවනාවක් ආකාරයෙන් සිදු කරන්නේ කෙසේද? ඇත්තටම මල් පූජා කිරීමේ ප්‍රායෝගික පැත්තක් තියෙනවද? මේ භවනාවක් ආකාරයෙන් හෝ මේ මල් පූජාව සිදු කිරීමේ කුමන හෝ ආකාරයකින් ඇත්තටම අපිට ප්‍රතිඵලයක් තියෙනවද? වර්තමානයේ බොහෝ තරුණ පිරිස් බොහෝ බෞද්ධයන් හරියාකාරව අවබෝධයකින් තොරව මේ මල් පූජා කිරීම පිළිබඳව ප්‍රශ්න කරන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. මේ මල් පූජා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇත්තටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මල් පූජා කිරීම පිළිගන්නවද? මේ පූජා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ආකාරයෙන් වූ විවිධාකාර වූ දුර්මත මේ සමාජය තුළ හැම පැත්තෙම දකින්න තියෙනවා. ඉතින් මේ මල් පූජා කිරීම ඇත්තටම අපි කළ යුතු දෙයක්ද, මේකේ ඇත්තටම ප්‍රතිඵල තියෙනවද කියන කාරණාව ගැන මම මේ වීඩියෝ එකෙන් දීර්ඝ වශයෙන් කරුණු සහිතව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. සැබවින්ම හරි අවබෝධයකින් යුතුව සිදු කළොත් මේ මල් පූජාව කියන දේම අපිට ප්‍රමාණවත් බොහෝ යහපත් ප්‍රතිඵල බෞද්ධයෙක් විදියට ලබා ගන්න. සාමාන්‍ය මේ මල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මනුෂ්‍ය ලෝකයේ පිළිගන්න ආකාරයට පිවිතුරු භවයේ සංකේතයක්, අලංකාරවත් දෙයක්, සුවඳ විහිදෙන්නා වූ දෙයක්. එහි වර්ණය, එහි හැඩය, එහි සුවඳ, එහි සැකස්ම, මේ හැමදේම විශේෂයි. ඉතින් අපි මලක් පරිත්‍යාග කරනු ලබන්නේ අපි ඉතාමත්ම ගරු කරන කෙනෙක්ට, ආදරය දක්වන කෙනෙක්ට, එහෙමත් නැත්නම් අපි ශ්‍රේෂ්ඨයි කියලා දන්න කෙනෙක්ට. අතීතයේ සිට අද දක්වාම මේ මල් අපි අපිට වඩා ශ්‍රේෂ්ඨ අයට, උතුම් අයහට අපේ ඇති ප්‍රණාමය, අපේ ඇති භක්තිය, අපේ ඇති ගෞරවය පෙන්වීම සඳහා සංකේතයක් වශයෙන් භාවිතා කරනු ලබනවා. ඉතින් අපි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකයටම පහළ වුණ ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ. උන්වහන්සේගේ අති මහත් වූ ඒ ගුණ කදම්බය උත්තරීතරයි, අසමසමයි. මේ ලෝකයේ මිනිසෙක්ට ලබාගත හැකි උතුම්ම තත්වය, ශ්‍රේෂ්ඨතම තත්වය ලබාගත් උතුමන් වහන්සේ නමක් තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේගේ ඒ ගුණ එකින් එක අරගෙන බැලුවම විශ්මයජනකයි. ඒ තරමටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැඹුරුයි, පුදුම සහගතයි සහ විශේෂයි. ඉතින් අපි මේ මල් පූජා කරනු ලබන්නේ අන්න ඒ ශ්‍රේෂ්ඨ වූ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. අපි අපේ හිතේ උන්වහන්සේ කෙරේ තියෙන, උන්වහන්සේගේ ඒ ගුණ කදම්බය ගැන තියෙන ශ්‍රද්ධාව වෙනුවෙන් තමයි මේ පූජාව සිදු කරනු ලබන්නේ. සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියත් නැතත් උන්වහන්සේ කෙරේ අපි විසින් සකස් කරගනු ලබන ඒ ශ්‍රද්ධානුසාරී චිත්තය තමයි මෙහිදී අපිට වැදගත් වෙන්නේ, මහා පින් රැස් කරලා දෙන්නේ. අපි නිවරදිව උන්වහන්සේගේ ගුණ ගැන අවබෝධයෙන් යුතුව මේ මල්වල ඇති වර්ණවත් බව, හැඩය, සුවඳ ආදී වූ මේ සියලුම ගුණයන් මාගේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට,
උන්වහන්සේගේ ඒ අති උතුම් වූ ගුණ කදම්බයට කරන උපහාරයක් ලෙස පූජා කරමි පූජාවෙත්වා කියලා තමයි අපි අපේ සිත මූලික වශයෙන්ම සකස් කරගත යුතු වන්නේ මොහොතකට සිතන්න බුදුන් වහන්සේගේ අරහන් ගුණය ගැන උන්වහන්සේ රහසකින්වත් කිසිම පවක් සිදු කළේ නැහැ සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම දුරු කරපු උතුමන් වහන්සේ නමක් තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපේ සිත්වල සාමාන්‍ය මිනිස්සෙක්ගේ සිත් තුල හටගන්න ඒ රාගය ద్వේෂය මෝහය ආදී වූ ඒ කිසිම කිලිටි සිතුවිල්ලක් අපවිත්‍ර සිතුවිල්ලක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිතේ හටගන්නේ නැහැ උන්වහන්සේ මේ තුන් ලෝකයේම වෙසෙන පූජාවන් ලැබීමට සුදුසු පුද්ගලයන් අතර අග්‍රස්ථානයේ සිටින ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ. ඉතින් ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේට තමයි මම මේ මල් පූජා කරන්නේ. මේ මල්වල ඇති සුවඳ, වර්ණය, හැඩය, ගුණ ආදී වූ මේ සියලුම දේවල් උන්වහන්සේගේ ඒ අති උතුම් වූ අරහත් ගුණය, ඒ සම්මා සම්බුදු ගුණය, විජ්ජාචරණ සම්පන්න වූ ගුණය, සුගත ගුණය, ලෝක විදූ ගුණය, අනුත්තර ගුණය, පුරුෂ ධර්ම සාරතී ගුණය සහ සත්තා දේව මනුස්සානන් කියන ගුණය, බුද්ධ ගුණය, ඒ භාග්‍යවන්ත වූ ගුණය කියන මේ අති උතුම් වූ ගුණ කදම්බය වෙනුවෙන් ඒ ගුණයන් කෙරේ ඇති වුණා වූ අසීමිත ශ්‍රද්ධාව සහ පැහැදීම සහ අවබෝධයෙන් යුතුව මම මේ මල් වලින් මාගේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වෙත්වා මා කෙරේ අනුකම්පාවෙන් මාගේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පූජාවන් මේ මල් පිළිගනිත්වා කියන චේතනාව තමයි අපි විසින් නිවරදිව සකස් කරගත යුතු වන්නේ ඉහත ආකාරයෙන් ඔබට අවශ්‍ය නම් බුදුන් වහන්සේගේ ඒ එකින් එක වූ ගුණයන් සම්මා සම්බුද්ධ ගුණය විජ්ජාචරණ සම්පන්න වූ ගුණය පුරුෂ ධම්ම සාරතී ගුණය සත්තා දේව මනුස්සානං ගුණය කියන මේ එකින් එක ගුණයන් තව තවත් ගැඹුරට සිතමින් මේ මල් පූජා කිරීම ඔබට සිදු කරන්න පුළුවන් එවිට මේ මල් පූජා කිරීමම ඔබට බුද්ධානුස්සති භාවනාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඒ ආකාරයෙන්ම අති උතුම් වූ ධර්ම රත්නයේ ගුණයන් සංඝ රත්නයේ ගුණයන් උවද සිහි කරමින් මේ පූජාවන් ඔබට සිදු කරන්න පුළුවන් මේ වීඩියෝ එකේ කාලය අඩු කර ගැනීමට අවශ්‍ය නිසා මම එකින් එක ඒ සියලු ගුණයන් ගැන විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ ඔබට අවශ්‍ය නම් මාගේ ඉදිරි වීඩියෝ වලදී මා එය උවද සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ බව ඔබට අවශ්‍ය නම් කමෙන්ට් වල සඳහන් කරන්න ඇත්තෙන්ම සඳහන් කළොත් මල් පූජා කිරීමේදී ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් වූ ගුණයන් පිළිබඳව නිවර්දි අවබෝධයකින් යුතුව ඒ ගුණයන් ගැන පැහැදී පැහැදුණු සිතින් යුතුව පිරිසිදුව කරන මල් පූජාවේදී සකස් වන ඒ චිත්තය ඒ ශ්‍රද්ධානුසාරී චිත්තය තමයි ඔබට මහත්ඵල මහානිසංස රැගෙන එන්නේ ඒ මහා ප්‍රබල එය මහා ප්‍රබල චිත්තයක් ඇත්තෙන්ම සඳහන් කළොත් මේ මල්වල ඇති වර්ණය ඔබට කසින භාවනා කමටහනක් හැටියට උවද පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මේ මල්වල ඇති පිවිතුරු බව අලංකාරය හැඩවත් බව වර්ණවත් බව ආදී වූ මේ ගුණයන් නැති වෙලා යන ආකාරය දෙස බලාගෙන වෙනස් වන ආකාරය දෙස බලාගෙන ඔබට ඔබේ ජීවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කරන්න පුළුවන් කියන්නේ විදර්ශනා භාවනාවක් විදියටත් මේ වඩන්න පුළුවන්. ඉතින් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිදු කරන මල් පූජා කිරීමම ඔබට විවිධාකාර වූ වශයෙන් භාවනා කමටහන් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අවබෝධයෙන් යුතුව මේ මල් පූජා කිරීම සිදු කළොත් ඔබට පුදුමාකාර වූ ප්‍රතිඵල ලැසක් මේ ජීවිතයේදී වගේම ඔබගේ පරලොව ජීවිතයේදීත් ළඟා කරගන්න ඔබට පුළුවන්. ඉතින් සියලුම ලෝක සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් මල් පූජා කිරීමේ ආනිශංස නිවරදිව ලබා ගැනීමයි කියන ඒ පිවිතුරු චේතනාවෙන් මා විසින් මේ වීඩියෝ එක ඔබ සියලු දෙනා සමග බෙදා හදා ගන්නවා. ඉතින් ඔබ සැමට ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.